මාව අතනර ගත්තා මේ රටේ පොලිසිය බාරේ ඉන්න චණ්ඩියා හයිට් එතකොට මේ පොලිසිය බාරේ ඉන්න හැමතිවරයා කාවරේ අතනර ගන්නවා කියලා ප්‍රකාශයක් කරන් ඉස්සර දැනගන්න ඕනේ එතුමා මොකද ප්‍රකාශ කරලා තියෙන්නේ කියලා ඉස්සර මගේ මාධ්‍ය හමුව මිනිත්තු 48ක් තිබිච්ච මාධ්‍ය හමුව එතුමාට පොඩක් ආගන්න වෙලාවක් තිබුණේ නැහැ එයා ප්‍රෝග්‍රෑම් එකක් කරලා එයා ගොයර් උත්සවයකට ගිහලා එනකොට චූන් වුණාම එතුමා කෙලිම ප්‍රකාශ කරුවා අසත්සාරිය අපි වහම අතනට ගන්නවා අපි ගාව සාධක තියෙනවා එයා පාස්කු ඉරිදායකට සම්බන්ධයි එයා මාවනැල්ල බුදුපිළිම කැඩීමට සම්බන්ධයි මේ රටේ මම එදා කිව්වෙත් ඒ මාධ්‍ය හමුවෙත් කිව්වේ මොකක්ද දන්නවද මේ ජාතිවාදයේ ඔළුවට ගහලා තියෙනවා කියලා තමයි කිව්වේ ආණ්ඩුවට ඒ ජාතිවාදයේ ඔළුවට ගහපු නිසා තමයි ඒ වෙලේ ප්‍රකාශ කරන්නේ ඒ කියන්නේ ඒ වගේ මිනිස්සු ඉඳා ඒගොල්ලන් තමයි ජාතිවාදී මේ රට තුල ඇති කරලා රටේ විනාශකාරී තත්ත්වයක් ඇති කරුවේ. දැන් ඉතිබු ජනාධිපතිතුමා පැහැදිලිවse කියනවනේ කවුද මේ අම්පාර පල්ලි කෙඩුවේ කියලා. ඉතින් ඒකත් මම CID එකට වාර්තා කරලා දෙනවා. CID එකේ තවම එයාගේ ප්‍රකාශය කරගෙනනේ. ඉතින් මාව දිගින් දිගටම නිදාස් කරන්න කියලා පොලිසියෙන් කියනකොටත් මාව දිගින් දිගටම තියාගෙන හිටියා. එයා බිස්නස් කාර්යොත් එක කරන ඩීල් අපි දන්නවා. අපි ඒ ඔක්කොම දවසකට අනිවාර්යයෙන්ම ටෙලිෆෝන් ටික ගත්තාම එයා කාත් එක සාකච්ඡා කරුවේ මාව ඇරෙස් කරපු දවසේ කාත් එක කතා කරේ ඔක්කොම ඉස්සර ගන්න පුළුවන්. ඒක වෙනම කරනවා. එතකොට එයාට ඒක කොන්ත්‍රාත්තුව බාර දෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 3 දෙනෙකුට. ඒගොල්ලන් තමයි ගිහිල්ලා පැමිණිලා දාන්නේ. ඒගොල්ලන් එදා උසාවියට ආපු වෙලාවේ. ඒගොල්ලන් කොන්නුණා. දැන් ඒගොල්ලන් අද මාධිකරණයෙන් ඒගොල්ලන්ට 21 වෙනිදා පෙබ්‍රවරි මාසේ ආයිත් පෙනී සිටින්න කියලා තියෙනවා. මොනවාද මේ වගේ වැරදි කම්ප්ලේන් දැම්මේ කියලා හොයන්න. මට වන්දියක් ලබා ගන්න. ඒ නිසා අපි කියන්නේ මේ වගේ වැරදි කරන මිනිසුන්ට අද අධිකරණයෙන් දීපු හොඳම දඬුවම තමයි මේක. කියන්නේ අපි ඇත්තටම මේ රටේ අපිට තියෙන එකම බලාපොරොත්තුව තමයි ශේෂ අධිකරණයයි අධිකරණ පද්ධතියයි. අද මේක ස්වාධීනව තියෙන නිසා තමයි අපි අද මාස 9කට පස්සේ හරි එළියට අවිලා තින්නේ. දැන් අද වගේ දවස බලන්න අද 6 වෙනිදා 2009 තමයි සිරසට ගැව්වේ. කො වැරදි කරපු එක්කෙනෙක්වත් ඇල්ලුවද? හා එක රටක් එක නීතියක් කියනවා. මේගොල්ලන්ට මේක කරන්න පුළුවන්. ගාපු එක අල්ලන්න බැරි නං. ප්‍රකාශ කරපු එක අල්ලන්න බැරි නං. කො රට? කො එක රටක් එක නීතියක්. ඒක කවදාවත් වෙන්නේ නෑ. ඒ කියන්නේ වෙන්න බෑ. මේගොල්ලන්ගේ දැන් අපි දැක්කානේ පිස්තෝල අරන් ප්‍රිසන් එකට යනවා. හා ඔළුවට දිනනවා. කො මේ ඇමෙතිකම් ඩබල් කරනවා ඒකට පස්සේ. මේ 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 විදිහට මේ රට යන්න බෑ. ජාතින් අතර ප්‍රශ්න ඇති කරන්න බෑ. ජාතින් අතර සමගිය හදන්න ඕනේ. ජාතින් අතර සමගිය හදලා මේ රටේ දියුණු කරන්න ඕනේ. දැන් අපි මාධිකරණයේදී දහලා පෙන්නවා. ටීවී ස්ටේෂන් දෙකක්. ඒකට විරුද්ධ වෙනම අපි වන්දි ලබා ගන්නවා. ඒක වෙනම එකක්. ඒ මාධ්‍යයේදී මොකද ඒක ප්‍රකාශ කරන්නේ? අසත්සාලි රටේ නීතිය පිළිගන්නේ නැහැ කියලා කිව්වයි කියලා. ඉතින් මාධ්‍ය අපේ නීතිඥ මාත්මය ඇහුවා කරුණාකරලා මේ මිනිත්තු 48 වීඩියෝ එකේ මෙතුමාත් ආවනේ සාකච්ඡා දෙන්න. මේට 48 කොයිද තියෙන්නේ මේ රටේ නීතිය පිළිගන්නේ නැහැ කියලා කියනකොට කොර වුණා. ඊට පස්සේ මේක උගලන් එඩිට් කරලාද කියලා කිව්වොත් දෙගොල්ලම පිළිගත්තා. ඒගොල්ලන් 6 දිනක් දාලා 8 දිනක් දාලා එඩිට් කරලා තිබුණා කියලා. ඉතින් ඒගොල්ලන්ගේ වාසියට ඒගොල්ලන්ගේ ආණ්ඩුව පැවතුීමට තමයි ඒගොල්ලන් මේ වගේ එඩිට් කරලා එක එකනාගේ කතාව වෙනස් කරලා රටපු දාලා ජනතාව තුළ විශේෂයෙන්ම මේ වගේ කැත වැඩ කරන්නේ. ඒක එක පැත්තකින් තියන්න. පොලිසිය මාධ්‍ය අමුව පොලිස් මාධ්‍යගේ ප්‍රකාශකතුමා තවත් පුද්ගලයෙක්. එතුමා දැනගන්න ඕනේ එතුමා ප්‍රකාශ කරනකොට මම මොකද ප්‍රකාශ කරන්නේ? එතුමා ප්‍රකාශ කරනවා මගේ කාර් එක ගැන මං ගාව තියෙනවා මේ ස්විස් වෙපන් එකක් නීති අනුකූල නැති වෙපන් එකක් මං තියාගෙන ඉන්නවා මේ වගේ ප්‍රකාශ කරන්න පුළුවන්ද මේ පොලිස් මාධ්‍ය ප්‍රකාශන මගේ ගාව තියෙන හැම දෙයක්ම නීති විරෝධී නෙමෙයි ඔක්කොම නීතියත් එක තමයි තියෙන්නේ ඔක්කොම නීති අනුකූලව තියෙන්නේ ඉතින් මේ වගේ ප්‍රකාශ කරලා මේ රටේ ජනතාව නොමග අරින පිරිසක් අපි ඉතිහාසයේ පළවෙනි පාර දකින්නේ එම නිසා මානව හිමිකම් කොමිෂන් එකට ආවා මම අත වශයෙන්ම සතුටු වෙනවා සියලුම කොමසාරිස්තුමා සභාපතිතුමිය ඒ සියලු දෙනාම ගෙනල්ලා මාත් එක්ක සාකච්ඡා කරලා මේ
වහම අදම මේකට පියවර ගන්නම් කියලා කොමිෂන කෙනෙකුත් පත් කෙරුවා මේ ගැන බලලා සරත් වීරසේකර මහත්මයාගේ ප්‍රකාශය සරත් වීරසේකර මහත්මයාගේ මේ එතුමා අමාත්‍යවරයා වශයෙන් කරපු මේ ප්‍රකාශය එතුමා මාව අතර ගන්න කියපු ප්‍රකාශය මේ සියලු දේමත් එක්ක අපි MC කෝට් එකේ මැජිස්ට්‍රේට් කෝට් ප්‍රධාන මැජිස්ට්‍රේට් ගේ ස්ටේට් මේ ඕඩර් එකයි ඒ වගේම හයි කෝට් එකේ ඕඩර් එකයි දීලා තියෙනවා ඒ විතරක් නෙවෙයි